ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවට වසර 75ක් සපිරුණා. එදා මෙදා තුර විවිධාකාරයේ හැලහැප්පීම් ඔස්සේ ඉදිරියට ගමන් කළ සිංහල සිනමාව කලින් කලට විවිධාකාරයේ තාරකා බිහි කෙරුවා. ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය වංශ කතාවටත් වර්තමානයේ වෙනකොට 40 වසරක් සපිරෙනවා. ශ්‍රී ලාංකේය සිනමා මෙන්ම ටෙලි ඉතිහාසයේ සිය දක්ෂතා හොඳින්ම දක්වමින් කාලාන්තරයක් තිස්සේ වැජමුණු රංගන ශිල්පී ශිල්පිනියන් රාශියක් අපිට හමු වෙනවා. මින් බහුතරය තමන්ගේ දක්ෂතා උපරිමයෙන්ම පෙන්වා කාලයත් සමග කලාඹරයෙන් බැස ගිය අය. ඒ වගේම විවිධාකාරයේ පෞද්ගලික හේතු නිසා අතරමඟදී කලාව ඇතහැරපු අයත් ඉන්නවා. මේ සියලු දෙනා අතර කලා ලෝකයේ විශාල ගමනක් යන්නට දක්ෂතාව හා අනිකුත් සුදුසුකම් තිබුණත් අවාසනාවන්ත විදිහට අඩු වයසකින් ජීවිතෙන් සමුගත් තාරකා 13ක් අපිට හමු වෙනවා. ඉතින් අද වීඩියෝ එක අරන් ආවේ අකලට මිලින වුණ ශ්‍රී ලාංකේය රංගන ශිල්පීන් කිහිප දෙනෙක් ගැන. මෙයලා ගැන හරියටම දැනගන්න වීඩියෝ එකේ අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. තාමත් ඔය Einstein TV YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරන්න, මතක ඇතුව bell icon එක click කරන්න. මේ තමයි අකලට මිලින වුණ ශ්‍රී ලාංකේය රංගන ශිල්පීන්. අංක 6 දසුන් නිශාන්ද සිල්වා. දසුන් නිශාන්ද සිල්වා සැලකුණේ ඉතා පැහැබර අනාගතයක් ඇති රංගන ශිල්පියෙක් විදියට. ටෙලිනාට්‍ය රංගනයෙන් යම් පමණකින් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්ව සිටි ඔහු මුල්ම වතාවට සැලකිය යුතු චරිතයක් සිනමා නිර්මාණයක ඉදිරිපත් කළේ 2017 වසරේ තිරගත වුණ ප්‍රියන්ත කොළඹගේගේ චිත්‍රපටියේ. එම චිත්‍රපටියේ තිරගත වන්නට මසකටත් අඩු කලක් තිබියදී ඔහු සිය දිවි හානි කරගන්නවා. ඒ 2017 වසරේ සැප්තැම්බර් මස 25 වෙනි දින. ඒ වෙනකොට ඔහු 27 වන වියෙහි පසු වුණා. අංක 5 අසේල ජයකොඩි. අසේල ජයකොඩි කියන්නේ ශ්‍රී ලංකාව දුටු අති දක්ෂ නළුවෙකු විදියට සැලකෙනවා. වේදිකාව සිනමාව වගේම ටෙලිතිරේද ජයගත් ඔහු සිනමා රංගනයට පිවිසියේ වසන්ත ඔබේසේකරගේ සලෙලුවරම චිත්‍රපටයෙන්. ඒ තිරගත වුණේ 2002 වසරේදී. ඉන් අනතුරුව ඔහු රඟපෑ රන්කෙවිට සහ ගාමිණී වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයා තදින් වැළඳගත්තා. පාසල් සමයේ පටන් වේදිකාවේ ජය කෙහෙළි නැංගූ ඔහු ජයලාල් රෝහණ යටතේ රංගනය හදාරලා තිබුණා. භූතාවේශ වේදිකා නාට්‍යෙන් වෘත්තීය වේදිකා රංගනයට පිවිසුණා. 2011 වසරේ නොවැම්බර් මස 27 වන දින මීගමුවේදී මිතුරෙකුගේ නිවසක් අසල නවත්වා තිබූ තම කාර්යයට නැගීමට යාමේදී අපරීක්ෂාකාරී රියදුරෙකු ඔහු අනතුරට ලක් කිරීම නිසා බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමට පෙරම මියගොස් තිබුණා. ඒ වෙනකොට ඔහු 40 වන වියෙහි පසු වුණා. අංක 4 ග්‍රැන්විල් රුද්‍රිගු. ග්‍රැන්විල් රුද්‍රිගු සැලකෙන්නේ ශ්‍රී ලංකාව තුළ පහළ වූ ප්‍රාසංගික කලා අංශ සියල්ලෙම පහේ විරල දක්ෂතා ඇති අයෙකු විදියට. 1978 වසරේ වීරපුරන් අප්පු චිත්‍රපටයේ කුඩා චරිතයක් රඟපාමින් සිනමා රංගයට පිවිසි ඔහු ඉන් අනතුරුව චිත්‍රපට කිහිපයකම ප්‍රේක්ෂක මතකයේ රැඳෙන චරිත ඉදිරිපත් කෙරුවා. ටෙලිනාට්‍ය තුළින්ද ප්‍රේක්ෂකයා හමුවට නිතර පැමිණි ඔහු මහාසාර මනමේ වැනි වේදිකා නාට්‍ය රාශියකද සිය රංගන ප්‍රතිභාව පෙන්වූ අයෙක්. ගීත ගායනයේද හැකියාව තිබූ ඔහු ගායනා කළ චන්දනමල්දම් ඔටාදමඤ්ඤං වගේ ගීත අදටත් ජනප්‍රියයි. කලාලෝකයේ දිගු ගමනකට පාර කපාගෙන සිටි ග්‍රැන්විල් 1999 වසරේ ජනවාරි මාස 10 වෙනි දින මහරගමදී හදිසි අනතුරකට ලක් වෙනවා. මේ නිසා ඔහු තුවාල ලබනවා. ඒවා බරපතල මරණීය තුවාල නොවුනත් ඇති වූ ආසාදනයක් හා ලේ කැටිත්තක් හේතුවෙන් ජනවාරි 14 වෙනිදා සදහටම දෙනෙත් තියා ගන්නවා. ඒ වෙනකොට ඔහු 40 වෙනි වියෙහි පසු වුණා. අංක 3 රන්ජන් මෙන්ඩිස්. ශ්‍රී ලාංකේය සිනමාවට හමු අති දක්ෂ තරුණයෙක් වුණ රන්ජන් මෙන්ඩිස් තමන් රඟපෑ චිත්‍රපට කිහිපයේ කාගේ කාගේත් මතකයේ රැඳෙන චරිත රඟ දැක්වීමට සමත් වුණා. ඔහුට ජනප්‍රිය වගේම සම්භාව්‍ය තලයේත් හිණිපැත්තට ළඟාවීමට අවශ්‍ය සියලු සුදුසුකම් ඇති බව පෙනෙන්නට තිබුණා. කොහොම වුණත් 1977 වසරේ සැප්තැම්බර් මාස 10 වන දින ඉතා අවාසනාවන්ත විදියට ඔහු සිය ජීවිතයෙන් සමුගන්නට සිදු වුණා. ඇදුම රෝගයෙන් පීඩා විඳි ඔහු මුහුදේ දියනාමින් සිටියේදී ඇදුම රෝගයේ උත්සන්න වී දියඹට ගසාගෙන ගොස් දියෙහි ගිලීම හේතුවෙන් මරණයට පත් වුණා. ඒ වෙනකොට ඔහු 27 වන වියෙහි පසු වුණා. ඔහු චිත්‍රපට 6කට සිය රංගන දායකත්වයේ සපයලා තිබුණා. ඒ වෙනකොට ඉන් එකක්වත් තිරගත වෙලා තිබුණේ නැහැ. තිරගත වුණ ඔහුගේ පළමු චිත්‍රපටය වන HD ප්‍රේමරත්නගේ අපේක්ෂා 1978 වසරේ තිරගත වුණා. ඒ වගේම මේ චිත්‍රපටය ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. අංක 2 ඔස්වල්ඩ් ජයසිංහ.
සිංහල සිනමාවට සොඳුරු මතක සටහන් එක්කලා තවත් එක් රංගන ශිල්පියෙකු විදිහට ඔස්වල්ඩ් ජයසිංහ හඳුන්වන්න පුළුවන්. 1940 වසරේ උපත ලද ඔහු සිංහල සිනමාවට එක්ුණේ 1966 වසරේ තිරගත වුණ KW පෙරේරා අධ්‍යක්ෂණය කළ කපටිගමේ චිත්‍රපටයෙන්. ඊට පස්සේ චිත්‍රපට කිහිපයකම ඔහු චරිත නිරූපණය කළ අතරම ඉන් සමහරක ප්‍රධාන චරිතයේද නිරූපණය කළා. විජේ කුමාරතුංග, ගාමිණී පොන්සේකා වගේ පතාක යෝධයන්ගේ සෙවණැල්ලෙන් වැසුණත් ඔහුලත් අවස්ථාවන්වලදී පෙම්වතාගේ චරිතයට විශාල සාධාරණයක් සිදු කළා. පසුකාලීනව සිනමා නිර්මාණවලට අඩුවෙන් දායක වූ ඔහු මිය යන්නේ 1991 වසරේ නොවැම්බර් මාස 12 වන දින. ඒ වෙනකොට ඔහු 51 වන වියෙහි පසු වුණා. වැඩි කලක් ජීවත්ව සිටියා නම් වැඩිහිටි රංගන ශිල්පියෙකු විදියට චරිත ගණනාවක් නිරූපණය කිරීමේ හැකියාව ඔහුට තිබුණා. අංක 1 විජේ කුමාරතුංග. ශ්‍රී ලංකා සිනමාව ගැන අබමල් රේණුවක ප්‍රමාණයක් හරි දන්න කෙනෙකුට විජේ කුමාරතුංග පිළිබඳව අමුතුවෙන් හඳුන්වන්න අවශ්‍ය නැහැ. අදටත් බොහෝ දෙනා සලකන පරිදි එදා මෙදා තුර සිංහල සිනමාව බිහි කළ ජනප්‍රියතම රංගන ශිල්පියා ඔහු. 1969 වසරේ තිරගත වූ සුගතපාල සෙනරත්යාපාගේ හන්තානේ කතාවෙන් සිනමාවට පිවිසි ඔහු කෙටි කලකින්ම ප්‍රේක්ෂකයන් අතර උන්මාදයක් බවට පත් වුණා. 1970 වගේම 80 දශකයේදීද සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් එක්රොක් කළ ප්‍රධානතම සාධකයක් වුණේ විජේ කුමාරතුංග. 1988 වසර වෙනකොට පුරා වසර 18ක් තිස්සේ සිංහල සිනමාව එකලු කළ ඔහු තවත් වසර ගණනාවක් එහි යහමින් රැඳෙන බවට ලක්ෂණ පෙන්නුවා. 1988 වසරේ පෙබරවාරි මාස 16 වන දින සාහසිකයෙක් කෙල්ල කළ වෙඩිපහරක් නිසා ඔහු ජීවිතක්ෂයට පත් වුණා. ඒ වෙනකොට විජේ කුමාරතුංග 42 වන වියෙහි පසු වුණා. ඉතින් මේ වගේ ඔයාලගේ දැනුමට අලුත් දේවල් එකතු කරගන්න Einstein TV YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එක සම්බන්ධ අදහස් ඔයාලා පහල comment section එකේ දාන්න. මේ වගේ ඔයාලගේ දැනුමට තවත් දෙයකින් ආයෙත් හමු වෙමු. ඔබට සුබ දවසක්.